සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තොතින් මම හැමදාම කියනවා වගේ ශරීරයේ ලොකු උනාට කුඩා මොළයක් තියෙන පුජ්‍යලයක්. ඒ නිසා එයාට රට දියුණු කරන වරායකින් ප්‍රයෝජන ගන්න, ගුවන්තොට පොළකින් ප්‍රයෝජන ගන්න සැලැස්මක් සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව නැහැ. එහෙම තිබුණනම් හම්බන්තොට දීපු හම්බන්තොට දිස්ත්‍රික් නායකයා, යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයා, එවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා, හම්බන්තොට දිස්ත්‍රික් නායකයා විදිහට රාජපක්ෂවරු හම්බන්තොට දීපු වරාය විකුණනකොට අත් දෙක බැඳගෙන ගෝනි බිල්ල වගේ පාඩුවේ තපස් රැක්ක පුජ්‍යලෙක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. ගුවන්තොට පොළේ වීටික ගබඩා කරනකොට බොහොම පාඩුවේ උපාසකෙක් වගේ හිටපු පුජ්‍යලෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. අධිවේගී මාර්ගයේ හබල කතරගම දක්වා දීර්ඝ කරන වැඩසටහන හැදුවම එතන ඒ අර හම්බන්තොට අවට ලස්සනට හදපු ඒ පාරවල් පද්ධතිය නඩත්තු කරේ නෑනේ කුවකකමට. අර හදලා තිබුණු මල් ටික ගලවල වීසි කරා. දාලා තිබුණු අර බල්බ් දාලා පාර දෙපැත්ත දාතු ලයිට් දාලා තිබුණු ලයිට් එක පිච්චුනාම රාජපක්ෂලට මේකේ වාසිය යාවි කියලා බල්බ් එකක් දාපු නැති කුවක නායකෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. ඉතින් ඒ නිසා සජිත් ප්‍රේමදාස පුතාට රට ගොඩනගන සැලැස්මක් නැහැ. ඒ සම්පත් ප්‍රයෝජන ගන්න ඕන ක්‍රමවේදය සජිත් ප්‍රේමදාස පුතා ගාව නැහැ. ඉතින් ඒ නිසා අපිට තියෙනවා සැලැස්මක්. බොහොම පැහැදිලි අපි කියන්නේ කවුරු හරි හිතනවා නම් රට බංකොලොත් කරා. දැන් මම දැක්ක ඊයේත් කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා අපි බලයට ආපු ගමන් මේ රට බංකොලොත් කරපු රාජපක්ෂ කඳවුර අල්ලලා හිරේ දාලා රාජපක්ෂලගෙන් මේ සල්ලි ටික ගන්න ක්‍රමවේදී හදනවායි කියනවා. ඉතින් ඔය කියපු නායකයන්ගේ නංගිලා 5000 නෝට්ටු හොර සල්ලි ගහනකොට ඔය රාජපක්ෂලට ඒ අම්මා ඔය රාජපක්ෂලට කතා කරලා අනේ සර් මගේ දුව බේරලා දෙන්න කියනකොට අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමල්ල බේරලා දුන්නේව ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒවා ඉතිහාස කතාවල එකතු වෙලා තියෙන දේවල්. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා මේ සරල දේවල් අල්ලන්න එපා. හොරා කෑවා කෑවා කියනවා, නීති තියෙනවා, නීති පද්ධති තියෙනවා, අධිකරණය ගැන ඔබට විශ්වාස, කරුණාකර අධිකරණයට යන්න. දැන් අර පරණ තැටි ගේන්න හදන්න එපා. ඕව නෙමෙයි රටේ ජනතාවට වැදගත් වෙන්නේ. ඕව නෙමෙයි රටේ තරුණයින්ට වැදගත් වෙන්නේ. ඒව වැදගත් වෙන තරුණ කණ්ඩායමක් Facebook එකේ ඉන්නවා නිවන් සුව පතපත. කුණුහරප කිය කියා මොන වුණත් කමක් නැහැ, අපි මොකක්ද එකකට අර කටු කැරකෙනකට කී කියා ඉන්න සුරුතරයක් ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් හිටියා 7-8000ක් හිටියා ඒ කමෙන්ට් දාගෙන. දැන් ඒක සාමාන්‍යයෙන් පහුගිය දවස් වලට 2500-2300 බැස්සා. මන් දැක්ක ඊයේ පෙරේද වෙනකොට දැන් 18 අඩුයි. සාමාන්‍යයෙන් දැන් කමෙන්ට් 600යි 700යි 800යි තමයි දැන් වැටෙන. දැන් ඒගොල්ලොන්ගේ දැන් තේරලා තියෙනවා. හැබැයි ඒ අය නෙමේ රටේ බහුතරය කියන්නේ. ඒ තරුණයෝ නෙමෙයි රටේ බහුතර තරුණයෝ කියන්නේ. බහුතර ජනතාවට, බහුතර තරුණයින්ට අවශ්‍ය වෙන්නේ මෙතන තියෙන රට, මෙතනින් එහාට ගෙනියන සැලැස්ම තියෙන්නේ කවුරු ළඟද කියන කාරණාව විතරයි. එහෙමනම් හදපු වරායවල් ගුවන්තොට පොළ අධිවේගී මාර්ග පාවිච්චි කරලා, හදපු පෝට් සිටිය පාවිච්චි කරලා, හදපු නෙළුම් පොකුණ පාවිච්චි කරලා, හදපු නෙළුම් කුළුණ පාවිච්චි කරලා, හදපු විදුලි බලාගාර ටික පාවිච්චි කරලා, හදන්න තියෙන විදුලි බලාගාර ටිකට ආයෝජකයෝ ගෙනල්ලා අපේ කොළඹ වරායේ ජටි ටික අපි සම්පූර්ණ කරලා, නැගිනිහිර ජටිය, බටහිර ජටිය මේ සියල්ලම හදලා, ත්‍රිකුණාමලයේ වරාය හදලා, හම්බන්තොට වරාය දැන් විකුණල ඉවරයි. හැබැයි ඒකේ කොටසක් අපි සතුව තියෙනවා, වටේ ඉඩම් ටික අපි ළඟ තියෙනවා. ඒ ඉඩම් ටික පාවිච්චි කරලා සමස්ත රටේ මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයා ගොඩනගලා දීපු දේ, අත්තිවාරම් දාලා දීපු දේ, වහලේ ගහලා බිත්ති බැඳලා හදලා දීපු ගේ ප්ලේන් කරලා දොර ඔලුවව දාලා කර්ටන් දාලා ෆර්නිචර් කරලා ලස්සනට හදන වැඩේ කරන්න තමයි මහින්ද රාජපක්ෂ තාත්තා අපිට දීලා තියෙන්නේ. ඒවා ගිනි තියන්නේ නෙමෙයි මහින්ද රාජපක්ෂ තාත්තා අපිට දීලා තියෙන්නේ. ඒ සියල්ල එකතු කරලා හැඩ වැඩ කරලා හදලා ගොඩනගෙන වගකීම තමයි දරුවෝ විදිහට අපිට දීලා තියෙන්නේ. තරුණයෝ විදිහට අපිට තියෙන වගකීම තමයි ඒ ආදරණීය දැයේ අප්පච්චි ගොඩනගපු දේවල් කොහොමද රටේ අනාගතේ පාවිච්චි කරන සැලැස්ම තමයි අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ. ඉතින් පැහැදිලිව අපි මතක් කරනවා ඒ කණ්ඩායම ඉන්නේ පොදු ජන පෙරමුණ සතුව. ප්‍රාදේශීය සභාවේ ගිය සභාපතිතුරු තමයි එදා වැඩ කරේ. සභාපතිවරයා තමයි මලගෙදරට ගිහිල්ලා සියලුම කටයුතු ටික කරේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමයි බෝක්කුව දාන්න ඕන තැන කිව්වේ. විදුලි කණුව දාන්න ඕන තැන කිව්වේ. පාලම හදන්න ඕන තැන කිව්වේ. වින්නඹු මාතාවගේ කාර්යාලය හදන්න ඕන තැන කිව්වේ. ගමේ ජනතාවගේ තියෙන ප්‍රශ්න ටික ඇවිල්ලා ප්‍රාදේශීය සභාවේ කතා කරේ. එතනින් විසඳන්න බැරි ටික පළාත් සභාවට යැව්වේ. එතනින් විසඳන්න බැරි ටික පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාට, ආසන සංවිධායකවරයාට කිව්වේ. එතනින් විසඳන්න බැරි ටික කැබිනට් එකට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරලා අනපනත් වෙනස් කළ වැඩ කරේ අපි. ඉතින් ඉහළම විධායක ජනාධිපතිවරයාගේ ඉඳලා
ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා දක්වා වැඩ කරලා පමණක්ම පුරුද්ද තියෙන කණ්ඩායම ඉන්නවා නම් ඉන්නේ ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විතරයි. කයිය ගහලා පුරුදු නැහැ අපිට. Facebook එකේ රඟලා පුරුදු නැහැ අපිට. Facebook එකේ අනුන්ට මිනි මරනවා කියලා post දාලා පුරුදු නැහැ අපිට. තව එකකට මරන්න හිතන්නවත් නැති ජාතියක් තමයි පොහොට්ටුවේ ඉන්නේ. හැබැයි පොහොට්ටුවේ උන්ව මරන්න හිතන ජාතියක් තමයි වෙන පක්ෂවල ඉන්න. ඕක තමයි පොදුජන පෙරමුණේ සහ අනිකුත් පක්ෂවල තියෙන වෙනස. ඉතින් ඒ නිසා අපි මරන්න පුරුදු කරලා නැහැ, අපි හදන්න පුරුදු කරලා තියෙනවා. එනිසා අපේ රටේ ජනතාවට බොහොම පැහැදිලිව මතක් කරන්නේ, කවුරු හරි හිතනවා නම් පොහොට්ටුවට බලය දුන්නා, හැබැයි පොහොට්ටුවට කරගන්න බැරි වුණා, නැවතුවතාවක් පොහොට්ටුවට දීලත් කවුද රට කරන්නේ කියලා ඇහුවොත් එහෙම පැහැදිලිව මතක තියාගන්න, පොහොට්ටු කඳවුරේ තමයි වැඩ කරපු නායකයෝ ඉන්නේ. වැඩ කරපු නායකයෝ දිහා බලාගෙන හැදෙන තරුණ පිරිසක් විදිහට අපි ඉන්නේ ඒ පොහොට්ටු කඳවුරේ. ඉතින් ඒ නිසා ඒ රටේ ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් ශක්තිවන්ත කණ්ඩායමත් එක්ක ඉදිරියේදී මේ රට ගොඩනගනවා කියන විශ්වාසය තර්කානුකූලව කරුණු සහිතව අපි මේ රටේ ජනතාවට දෙන්න සූදානම්. ඒ වගේම තමයි අලුත්ම සෙල්ලමක් මට පේනවා මේ දවස්වල. මම ඊයේත් බලාගෙන ඉඳි අපරාධ කියලා දුනවා. මම මේ මාධ්‍ය ආදරණීය සහෝදරයන්ට සහ මේ සියලු මාධ්‍ය ආයතනවලට මතක් කරන්නේ මේ ඔබට ලැබෙන විශේෂයෙන්ම ප්‍රවෘත්ති වෙලාවේ. ප්‍රවෘත්ති වෙලාවේ ඔබට ලැබෙන ගුවන් කාලයේ වටිනාකම ඒක රුපියල් මිලියන බිලියනද ඩොලර් මිලියන බිලියනද කියලා ගණනය කරන්න පුළුවන් කාල සීමාවක් නෙමෙයි මේ ප්‍රවෘත්ති ටයිම් එක. පැය භාගයයි අපිට තියෙන්නේ. ඒ පැය භාගයෙන් පහුගිය දවස් ටිකේ මම හැම වෙලාවෙම දැක්වා විනාඩි 5ක් විනාඩි 7ක් විනාඩි 8ක් අයින් කරන්නේ මේ රට හදන්න දන්නේ නැති කයිය ගහන අනුරු කුමාර් දිසානායකගේයි අර බස් එක ඩ්‍රයිවිං කරන සජිත් මෝඩ පුතාගේ සංවාදයක් ගැන. හිතන්නකෝ නිකන් මේක කවට අන්දරේගේයි රජවාසලේ දොරටුපාලයාගේ සටනක දේවල් කතා බහක් අපි එළියට පෙන්වනවා වගේ වැඩක් නේ. රටට වැදගත් මාතෘකාවක්ද කියන්නකෝ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේයි අනුරු කුමාර මහත්තයාගේයි ආර්ථික රට හදන ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ විවාදයක් ගැන කතා. විවාද කරන්න අනුරු කුමාර දිසානායක මහත්තයා ආර්ථිකය ගැන විවාද කරන්න අනුරු කුමාර දිසානායක මහත්තයා සිල්ලර කඩයක් කරලා තියෙනවද? මට කියන්නකෝ නිකන් බලන්න. අනුරු කුමාර දිසානායක ආර්ථික ගැන කතා කරන්න එනවා. අද්දතරමේ ව්‍යාපාරයක් කරාම නම් ආදායම වියදම ශේෂපත්‍රයේ මේ සියල්ලම දැනගන්න පුළුවන්. ආදායම වියදම් මේ ප්‍රකාශනය බැලන්ස් ෂීට් එක මේ කිසි දෙයක් ගැන දන්නවද කියලා කියන්නකෝ. ව්‍යාපාරයක් කරලා තියෙන ඕනේ මේ ටික දැනගන්න නම්. ඊළඟට ආදායම් තත්ත්වය ආවට පස්සේ ඒකේ වියදම් තත්ත්වය කොහොමද? ඉතුරු වෙනව නම් ඒක ලාභේද අලාභේද? ඒකෙන් තමන්ගේ ප්‍රාග්ධනය වැඩි කරගන්නේ කොහොමද? ව්‍යාපාරය ඩෙවලොප් කරන්නේ කොහොමද? ඒ කිසි දෙයක් දන්නවද? ෂර්ට් එක අනුන් දුන්නම අඳින අනුරු කුමාර දිසානායක, කලිසම අනුන් දුන්නම අඳින අනුරු කුමාර දිසානායක, සපත්තු දෙක අනුන්ගෙන් ඉල්ලලා දාන අනුරු කුමාර දිසානායක දන්නවද? රටක් කළමනාකරණය කරන්න අඩුතරමේ අනුරු කුමාර දිසානායක මහත්තයා ගෙදර කළමනාකරණය කරලා තියෙනවද? දැන් අපි නම් නෝනයි අපි එකතු වුණාට පස්සේ ඉරිද පොලේ යනවද කියලා අහනවා නෝනගෙන්. ඉරිද පොලේ යන්න කීයක් විතර ඕනද කියලා අහනවා. ගිය පාර පොලේ යන රුපියල් 5000ක් අරගෙන ගියේ කියනවා. මේ පාර 5000ට බෑ 7000ක් ඕන මහත්තයෝ කියනවා. ඒ 2000 වැඩි එකට මොනවද වැඩියෙන් ගේන්නේ කියලා අහනවා. එතකොට ගෙදර සතියක් කළමනාකරණය කරගන්න පොලේ යන එක හරි මමයි නෝනයි කතා කරනවා. අනුරු කුමාර දිසානායක මහත්තයා කොහේද නෝනත් එක්ක කතා කරන්නේ? පොලේ යන එකක් ගැන, කඩේ යන එකක් ගැන. ඉතින් තමන්ගේ නිවසේ සතියක කළමනාකරණය කරගන්න දන්නේ නැති අනුරු කුමාර දිසානායක රටේ ආර්ථිකය හදන කළමනාකරණය ගැන කතා කරන ආර්ථික සංවාදයකට එන්න හදනවා. ඕක මාධ්‍යවල ප්‍රවෘත්තිවල ලොකු කරලා දානවා. ලැජ්ජයිනේ. ඉතින් මේ ආර්ථික වැඩපිළිවෙල අනුරු කුමාරත් එක්ක ආර්ථිකයට කතා කරන්න එපා. අනුරු කුමාරාවත් වැඩන්නේ නැහැ, ලාල් කාන්තාවත් වැඩන්නේ නැහැ, සුනිල් නෙත්‍ය හඳුල් නෙත්‍යාවත් වැඩන්නේ නැහැ, විජිත හේරත් ආවත් වැඩන්නේ නැහැ. මන්නම් ඔගේ කවුරුවත් දන්නේ නැහැ. හරිනි මන්ත්‍රීතුමිය තමයි චුට්ටක් හරි හිටියනම් ඔය සංවාදයට සුදුසු ඉස්සරනම් දැන් හරිනිත් NPP කියලා වඩ JVP වෙලා නේ. ඒකනේ ප්‍රශ්නේ. හරිනියාව JVP අය NPP කරගන්න දැන් හරිනිගේ NPP යත් JVP බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ JVP එක 88-89 ස්ත්‍රී දූෂකයෝ මරනවා කියනකොට අපිට බලය ගමට දීලා ගමේ තරුණයෝ ගමේ උන්ගේ බෙලි කැපුවා තමයි ඒ ස්ත්‍රී දූෂකයා තමයි කියනකොට හරිනිගේ හරිනි මන්ත්‍රීතුමියගේ පිළිතුර අපි තවමත් අත දැක්කේ නැහනේ. අපි අදත් අහනවා හරිනි මන්ත්‍රීතුමියගේ ගෙන් 88-89 ජනතා විමුක්ති පෙරමුණ මැරුවේ ස්ත්‍රී දූෂකයන් කියන කාරණාවට ඔබතුමිය NPP එකේ නායිකාවක් විදිහට එකගදයි කියලා අපි බොහොම පැහැදිලිව අහන ඔබතුමිය එකක් කොන්ද කෙලින් තියාගෙන තීරණයක් කරන් තිබුණා. ඒ කාරණාව කියපු ගාල්ල හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාව මාතර දිස්ත්‍රික් මෛරලියේ කතා ලයිස්තුෙන් ඔබතුමිය මැදිහත් වෙලා ටිල්වින් සිල්වට මතක් කළා. JVP එකේ කතික ලයිස්තුෙන් ඔබතුමිය කතා වයින් කරලා තියෙනවා. හරිනි ඒ සම්බන්ධව හරිනි මන්ත්‍රීතුමියට අපි ස්තුතිවන්ත වෙනවා. සේම
ජනතාව විමුක්ති පෙරමුණේ මේ පහුගිය වැඩපිළිවෙල අනුමත කරනවා වගේ ප්‍රශ්නයක් විදිහට අහන වෙන නිසා අනුර කුමාර් දිසානායකගේත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේත් සංවාදය මේ රටට වැදගත් සංවාදයක් නෙමෙයි. ඒකට ඊළඟට එන්නේ කවුද කියන්නේ? සජිත් ප්‍රේමදාස මහත්තයා එන්නේත් නැහෙනි. එයා එන්නේ නැත්තේයි. එයාට කතා කරන්න ආර්ථිකය පිළිබඳ දැනුමක් නැහැ. එයා බලන්න කරන වැඩ එයා සූරුපන්ති කාමරයක් කියලා පරිගණක 10ක් දෙන සිස්ටම් එකක් නැහැ. ධම්මික පෙරේරා මහත්මයාගේ DP Education සිස්ටම් එක ගිහිල්ලා දානවා එයාගේ කම්පියුටර් 10ට. කම්පියුටර් 10ක් දාලා පාසලේම ඉන්න දරුවෝ ටික වාඩි කරවගෙන දල ජාතික නිෂ්පාදනයයි ලෝක ආර්ථිකයයි ඉංග්‍රීසි භාෂාවේ චතුර කතිකත්වයයි පිළිබඳව සජිත් ප්‍රේමදාස මහත්තයා ලොකු දේශනාවක් දෙනවා. ළමයි ටික හොඳට නිදාගෙන ඉන්නවා. සජිත් මහත්තයා ඇති වෙනකන් කතා කරලා සජිත් මහත්තයා යනවා. එතකොට කුඩා මොලයක් තියෙන පුජ්‍යලයක් සමග ආර්ථිකයක් ගැන කතා කිරීම සුදුසු නෑ කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා බොරු විවාදයක් තමයි අනුර කුමාර් දිසානායක මහත්තයා සජිත් මහත්තයයි දාගෙන මේ මාධ්‍ය සංදර්ශනයක් කරන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව මතක් කරනවා අන්නේ ගුවන් කාලය. අන්නේ ගුවන් කාලය ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ අපිට දෙන්න. අපි කියන්නේ නැහැ, අපි පෙන්නන්නම් රට හදපු සැලැස්ම සහ එතනින් ඉස්සරහට රට ගෙනියන්නේ කොහොමද කියන තර්කානුකූලව අපි පෙන්නන්නම්. You're watching the Life Traveler Channel.